සුබ දවසක් සීල් දෙනාට ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ඊසර් ප්‍රොජෙක්ට් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි කලින් වීඩියෝ එකෙන් කතා කරා කොහොමද මේ ඩිසයින් එක හදාගත්තේ ඒ වගේම කොහොමද AI ඩයග්‍රෑම් එක පාවිච්චි කරලා ඩේටාබේස් එකක් හදාගන්නේ එතකොට මේ බටන් වලින් කොහොමද අපේ සයින් අප් සයින් ඉන් ඩිසයින් අතර මාරු වෙන්නේ කියන එක ඉතින් අද අපිට තියෙන්නේ අපි මේ දාගෙන තියෙන ඉන්පුට් ෆීල්ඩ් ටික වැලිඩේට් කරගන්න එක සහ user කෙනෙක් sign up වෙන process එක back end එකේ හදන එක ඒ වගේ ඒ දේවල් ටික තමයි අපිට අද කරන්න වෙන්නේ. ඔයගොල්ලන්ට මේ පේන තියෙන අපේ sign up box එක මම මේකේ sign in කියන button එකට on click එකක් විදියට call කරගන්නවා sign up කියන function එක. ඊට පස්සේ function එක අපි JavaScript එකෙන් හදාගෙන ඒක alert එකක් දාගන්නවා. හරි බලමු අපේ function එක හරියටම call වෙනවා කියලා. අපේ ෆන්ක්ෂන් එක හරියට වැඩ කරනවා දැන් අපිට තියෙන්නේ JavaScript එක පැත්තෙන් අපේ sign up box එකේ තියෙන input tag ටික JavaScript එක පැත්තෙන් අල්ලගෙන ඒක ඒවා variable වලට assign කරගන්න එක හරි අපි JavaScript එක පැත්තෙන් මේ ටැග් ටික අල්ලගෙන ඒක variable එකට send කරගෙන තින්නේ ඊළඟට අපිට තියෙන්නේ form එකක් හදාගන්න මම මේ හදාගත්ත form එක form කියන variable එකට assign කරනවා අපිට ඊළඟට තියෙන්නේ form කියන එකට append කරන්න name value pair එකක් විදිහට අපි අල්ලගත්ත tag වල තියෙන value එක හරි අපිට ඊළඟට තියෙන්නේ අපේ request එක හදාගන්න එක. මම මේ අල්ලගත්ත data ටික යවන්නේ post කියන method එකෙන් ඒක යවන්නේ signupprocess.php කියන file එකට ajax වලින් ඊළඟට මේ signupprocess.php file එක මෙතන හදා ගන්නවා මම ඒක ඇතුලේදී echo එකක් දා ගන්නවා ඊට පස්සේ JavaScript එක පැත්තේ මම මේ event response text එක alert එක දාගන්නවා මේකේ මම බලන්නේ අපේ request එක හරියට වැඩ කරනවාද කියලා හරි අපි ඊළඟට අපේ JavaScript එකෙන් අපිට එවන data ටික අපි post කියන associative array පාවිච්චි කරලා මේ අපේ sign up process එක පැත්තෙන් අල්ල ගන්නවා ඊට මම ඒ ටික variable වලට assign කර ගන්නවා හරි අපිට දැන් තමයි තියෙන්නේ අපේ validation part එක පටන් ගන්න. මම මෙතන මුලින්ම අපේ f name එක අරන් බලනවා. ඒක empty ද කියලා. ඒක empty නම් මම මෙතන echo එකක් දා ගන්නවා. ඊළඟට මම බලනවා අපේ f name එකේ string length එක 50ට වඩා වැඩිද කියලා. එතෙන්දිත් එක 50ට වඩා වැඩි නම් මම මෙතෙන්දිත් echo එකක් දාගන්නවා මේ විදිහට මම අපිට last name එකත් validate කරගන්නවා හොඳයි ඊළඟට මම email එකත් මේ විදිහට validate කරගන්නවා ඒකෙත් මම මුලින්ම ඊමේල් එක empty ද බලනවා ඊට පස්සේ ඊමේල් එකේ string length එක 0ට වඩා වැඩිද බලනවා
අපිට ඊමේල් එකේ තව එකක් චෙක් කරගන්න ඕනේ මේ ඊමේල් එකේ ඉන්නේ හරි ෆෝමැට් එකකින්ද කියන එක. මේ ඊමේල් එක හරි ෆෝමැට් එකකින් එන්නේ නැත්නම් මම එතනදිත් එක එකක් දාගන්නවා. අපිට ඊළඟට තියෙන්නේ අපේ පාස්වර්ඩ් එක වැලිඩේට් කරගන්න එක. ඒකත් මුලින්ම පාස්වර්ඩ් එක එම්ටි දාන්නවා. ට්‍රස් පාස්වර්ඩ් එකේ ස්ට්‍රින් ලෙන්ත් එක 5ට වඩා වැඩි හෝ 20ට වඩා අඩු වෙන්න ඕනේ. ඔබට ඊළඟට තියෙන්නේ අපේ මොබයිල් එක වැලිඩේට් කරගන්න එක. මේකෙත් මම කලින් විතරම එම්ටිද බලනවා. ඊට පස්සේ මම මේකේ ස්ට්‍රින් ලෙන්ත් එක බලනවා අසමානයිද 10ට කියලා. මේ මොබයිල් එකෙත් කලින් ඊමේල් එකේ වගේම ෆෝමැට් එකකට දෙන්නේ කියලා බලන්න ඕනේ. එහම හරි ෆෝමැට් එකකට එන්නේ නැත්නම් මම එතනදිත් එක එකක් දාගන්නවා. අපේ වැලිඩේෂන් පාර්ට් එක ඉවරයි. හරි ඔන්න ඔය විදිහට තමයි අපේ තියෙන ඉන්පුට් ෆීල්ඩ් එක වැලියුේට් කරගන්නේ. මම මේකේ යූසර් සයින් අප් පාර්ට් එක වෙනම වීඩියෝකින් අරගෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.